ජලයේ වැදගත්වන ආකාරය කියනෙ කොටස් තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ ජලය වැදගත්වන ආකාරය කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපි මුලිම කොත තිෙන කොටස බැලුවොත්ත හෙම මානවකයාකාරකම් සඳහා ජලයේ වැදගත්කම් කියනක තමයි මුලිම දක්ොල තියෙන් නතකොට එතකොට මේ ජීවින්ග පැවැත්ම සඳහා මෙම බොහෝ මිනිස් ක්‍රියා කාරකාම් සඳහාද ජලය අත්‍යවශ්‍ය සාධකයක් කියර දක්ව නැතිනෝ එතකොට දූල පුතාල හොඳීම දන්න දෙයක් එතකොට අපිට වස්තුර නැව ජීවත්ව වන බැහැ කියන එක දල පුතාලා හොඳීම දන්න දෙයක් ඇත්තටම එතකොට මේ ජීවේ පැවැත්මට ඒ නිසුන්ට විදරක් නිවාන් සත්තුුන්ටත් හෙමයි එතකොට ජීවෙන් පැවැත්මට ඒවාගේම මිනිස් කියයාාකාරම් සඳහාත් ජලය අ්‍ය වශ්‍ය ක කියලමිදක් කල තිනෙ කොට ඇත්ටම උදෑසන සිට රාන්දට යනක් අතුරම ඔබ කොතනම් වාර්ගන්න ජලය භාගිතා කරන්නේ දැයි සිතා බලන කරදාක් ක තියද කොට දල පුතාලට ඒ අපි එදිනදා ජීවිතයේදී දේවල් කරනකොට සමහර දේවල් අපිට පුරුදුන හම අපිටඒක හිතෙන් එම ැහැත්තටම සමහරලාට අපි එදිනිදා කන්නකොට ඒ හිතෙන්න්නේ නැහැත්තටම ඒක නිසා තමයි මේ මෙතනෑ කොතරම්වාර්රගන්න ජලය භවිතා කරනෝදක ඇතරමක් තියෙන් ඇතරම අපි කලිනකිවවා ඒදවල් නැතිව වුණ හම තමයි අපිට තේරෙන්නේ මේක නෑ මේක නැහැ කියලා ඇත්තටම තියෙන කොට ඇත්තටම අපි ඒක ලොකුට තේරෙන්නේ නැහැත්තටම අපි එක නිකම් භාවිතා කරනක තමයි සිද්ධ වෙන්නේ ඒක මිනිස්සුම්ගේ වැරදදිනව ඇත්තටම ඒ මිනිස හැඩ ගැසිලති නහමයිඒෙන මංකිව ඇතටම එතකොට මේක පැවරුමතු ේ දෙක කියක දැ බුවොත් අපි ජඩී විවිධ වූ භාවි්‍ය අවස්ථා පිළිබන්ධව සොයා බලන කිරදක් කල තියනවා එම අවස්ථ නිර්මාණත්ම ක ෙස චිත්‍රකින් හෝ පोස්ට चाර ලෙස රප එකතුක්ලෙ හෝ ඉදිරි පත් කරන කෙර දක් කළ තිය කොට අපි ජලය මොන වගේ අවස්ථාවලදී භාවිතා කරනවාද කියක මේ පලවෙෙනක දක් කල තියෙන්නේ बී මට කියන එක අපි වතුර ගෝනවා එතකොට ඒ වතුර කියන එක අපිටි ඉතාම අවශ්‍යයි ඒ ශරීරයේ ඒ ක්‍රියාකාරයුතුවයට ඒ වතුර කියනෙ ඉතාම අවශ්‍ය දෙයක් එත කොට බීමට කියන එක එක ඉතාම වැදගත්වෙනවා ඊළංඟට වගා කටයුතුවලට වගා කටයුතුවලට ඇත මේ ජලය කියනෙ එක අවශ්‍ය වෙන ඇත්තටම මේ ම මේ වගේ කටයුතුවලට කල දක්වල කියන කොට මේ පොඩ්ඩක් කියන්න තුනේ ඇත්තටම වතුර කියන එක ලංකාවේ ඕන තරම් තියෙන සම්පතා වතුර කියන එක එතක ටපි ඒ हाल වගේගොයම් පැල ඉදන්න ඒ වට ඉතාම විශල් වශයෙන් වතුර අවශ්‍ය වෙනවා. එතකොට පටක් විදියට හල් එහෙම ආනයිනය කන්නඕනාම් ඒක අනිප ප ඇත්තයෙන් කියන්නේ ඇතටම ඒ වතුරත් ආනෙක් ආනායනය කරන වගේ වැඩත්තමයි ඇත්තටම සිද්ධවෙෙන් ඒමකොද ඒ හාල් නිෂ්පාදනය කරන්න යොදන වතුර ප්‍රමාණයක් ඉතාම අධිකායි ඇත්තටම වැැව්වහම ඒ බැව්වාමුඒ අතීතියේ සාධවේ ඒක නිසා ඇත්තටම එතකොට අප රටක විදිට හල් එහෙම ආනායිනය කරන්න වනාා ඒක ඒ පැත්තෙන් කියන්නේ ඇතටම ජලයත් ආනයනය කරන වගේ වැඩක් තමයි ඇත්තටම හල්ලෙම ආනයිනය කරනවාෙන එක දූලපුතර මසික තියාගන්න ඒ ඉතාම වැදගන්න අපි මේ වගා කටයුතුවලට කියනෙ දී මංක කිව් ඇත්තටම වගා කටයුතුවලට ජලය ඉතාම අවශ්‍ය වෙනවා ඊළඟට ්‍රෙදිසේදීමට කියන එක ්‍රෙදි හෝදන්න හෝදන්න ඒකට ජලය අවශ්‍ය වෙනවා මේකෙ පොඩ්ඩක් දල පුතාලට කියන්න අවශ්‍ය වෙන මේ රෙදි හෝදනකොට ඒ රෙදි හෝදන්න භාවික කරන්න ඒෝෂීම් පාග්ඩර් එහමවෙන්න පුළුවන් ඒව භාවිතා කරන්නකොට ඒවත් ඇතටම පරිසරයට ඉස්තරම් හොඳ දේවල් නෙව ඇතටම නූතන ඒ තාක්ෂණයෙන් ඒ පරිසරට බලපෑමක් නොවන ඉරිදි හෝදන කුඩු එහෙමද සාදගන යනව ඇතටම ඒක සාධක නහම යනව ඇත්තටම ඒ ලංකාවුුණොත් එහෙමයි ඒ අලුත් නිෂ්පාදන කියන එක ඉතාම වැදගත්තෙන රටකට මේ මේ අවස්ථාවදි මං මේ කියන්නේ මේ රෙදි හෝදනට ජලය භාගිතා කරන කියන අවස්ථාව තියුණු නිසා. ඒ පරිසර හිතකාමී රෙදිහෝදන ඒොෂි පෞද රෙදි ෝදන කුඩු ්‍රෙදි සෝදන කුඩු ඒවා නිර්මාණය කරන්න පුළුවවාන්නම් ඕන තරන් ලෝකේ මාකට්ට එක තියෙන ඇත්තටම ඒවා එකක් ඇත්තටම රිදිසේදීමට කියන එක ය කිව් ඇතටම සභංවල භාවිතා කරලලා රිදි හෝදන වගුඩක් වෙලාවට ඊට අමතරව ෝෂිම් පෞඩ කියන එක ෝෂිම් පෞ්ඩ කියන එක ඇත්තටම එරිදි සෝදන කුඩ කියන එක එ පරිසරයට හොඳ දෙයක් නෙවෙේ ඇත්තටම ඒ තමයි මං කිව්ූ ඇතටම ඊළඟට නෑමට කියන එක. නාන්නාි ඒ වතුර කියන එක භාවිතා කරනවා ඊළඟට ගමනාගම ගමනාගමනයට කිය එක ඉතාම වැදගත්වෙනවා මොකද ලෝක ඒ අවශ්‍ය වන ඒ බාණන්්ඩ ප්‍රවාහනයෙන් වැඩි හරියක් සිද්ධ වෙන්නේ මුහුදු මාර්ගයෙන්. ඒක මුහුදු මාර්ගයෙන් තමයි ඒ බාන්්ඩා නිෂ්පාදනය කල් ප්‍රවාහණය කරනකොට ඒකින් වැඩි හරියක් සිද්ධ වෙන්නේ මුහුදු මාර්ගය. ඒක ඉතාම වැදගත්වෙනෝ දරපුතාලගේ ඒ දූලපුතාලා ඒ තමන්ගිරට කියන එක ලෝකෙ හොඳම තැනක තියෙන්නේ හැමෝම ඇැගහගෙනඉන්න තැනක් ඇතටම මේ ගමන් මගේ මේ වතුර මේ මුහුදු මාර්ග ඒව තියෙන තැනක් ඇත්තටම මේ ගමනා ගමනයට කියන එක ඒක ලංකාවට මිනිස්සු පිටවල් ඇහගහගෙනඉන්න ප්‍රධාන දෙයක් ඇත්තටම. එතකොට ජලය කියන එක ඉතාම වැදගත්තය නෝ ඒවගේම පිහිටීමත් ඇදගත්ය නො රටක ඇත්තටම ඒ දලපුතාලට හැම සම්පතාක්ම ලැබි තියවා දලපුතාලා කරන්නෝ නැතටම ඉගෙන ගැනීම ඇතටම දූලපුතාලා අවශ්‍යවෙන්නේ ඉගෙන ගැනීම ඇත්තටම ඒක තමයි පධානදී ඇත්තටම අපිට නැත්ති මානව සම්පත කියන එක ඒ විතර රඇතිය නැත්තේ ඇතරම ලංකාවට අනි හැම දෙයක්ම ලැබිල තියෙනවා මේ මේ අවස්ථාව මේ දක් කළ තියන ගමනා ගමනයට කියන එක ඉතාම වැදගත්ය ොමොකද ලංකාවේ අපිට වතුර කියන එක ගංගා තියනවා ඇලදොරවල් තියෙන වැව් තියනවා වටේම මුහද තියෙනවා. වටේම මූද තියෙනවා කොච්චරදකිවොත් ඉන්දියාවට තමන්ග වටයන්න බෑ නමුත් ලංකාවට ඕන තැනකට ඒ බාන්්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් ඉන්දියාවේ ඒහොටසක් කැරන්න ඇත්තටම ඒ ඉන්දියාවට තමන්ගේට යන්න බැකව දක්ත් ලංකාව හරහයන් නැතුව ඒක නිසා මේ මේ අවස්ථාවදමංගේ ඒ කිව් ඇත්තටම දුලපුතාලට තමන් ඉන්න රටේ වැදගත්කම දැනගන්න ඇත්තටම ඒකත් මේ දිගෙන ගන්නකොට ඒත් දැනගන්නකි තාම වැදගත්වෙනවා මොකද ඒ අපිට දුලපුතාලට දවසක ලංකාවෙන් ගිය දවසක ලංකා වැදගත්කම කියෙක ඇත්තටම තේරෙන්න්න පුළුව මංක කියන්නේ වැදගත්ම කියක එකන පිට ගියෝ දල කුතාට හොයද කියන එක එතනම් අදාල නැහැත්තටම ඒයන්නේ තමන්ගේ රටද පිටටද කියලා ගෙන ගත්තුමන්ුස්සේයටට ඕන කෙනෙ ොළුව නනවා එක ඒඒරට කියන වැදගත්න හැත්තටම ඒනාට මංකිවවේ ඒ තමන්ගේ මවු රට කියන එක එක ඉතාම් වැදගත්ව කිය එක තමයි කිව්වේ ඇත්තටම එක නිසා දූල පුතාල හොඳින් ඉගෙන ගන්න ත් ඒ හොඳේ ඉගෙන ගන්නන්නේ එක තාම වැදගත්වයෙනවා ඒකයි දුලපුතාලාගේ රාජකාරය කියනක ඇත්තටම මේ අවස්ථාව විදි මේදක් කොල තියන ගමනා ගමනයට කියලා ගමනා ගමනයට කියනකොට නැවව යන්න පුළුවන් ඊරඟට සමහර වෙලාවට ගමනාගමනන බඩුගෙන කියනට තියෙනවා ප්‍රවාහනය කියන එකට ඉරඟට මිනිස්සු ප්‍රවාහණය කරන්න පෙරී කියලා තියනවා ඇත්තටම ඒ අපිට ඒ හරරිහ තියන දුුතට එතකොට පෙරී කියලා තියෙන ඇත්තටම නැව් ජතියක් එකම පුළුවන් මිනිස්සු ඒ ප්‍රවාහනය කරන්න ඒ දු ගොඩබි මාර්ගය හරහා ඒ ප්‍රවාහනය කරන්න වෙලායන එෙමැත්තම් පහසස් අවස්ථාවලදී ඒ නැව මාර්ග වලිගේම මිනිස්සු ප්‍රවාහණය කරන අවස්ථා ඇත්තනමක් තියෙනවා ඒවාතරක්නය බඩු ප්‍රවාහණය ඇතටම මංකලින් කිව වගේ වැඩි හරිියා බඩු ප්‍රවාහණය කරන්නේ ඒ මුහදුමාර්ග හරහා ඊ ළඟට අපිට කතා තියන උදාහරණය තමයි ජල විදුලියනි පපදවීමට කියන එක ජල විදුලියනි පදවීමට කිය එක තමයි ඊ ළඟට දක්වල තියන්නේ විශේෂයම මේ ලාංකාව වගේ වෙන කොට ජලවිදුලියනනි පදවන්න පුළුවන් ඇතටම ඒ ජලවිදුලිය කියන එක අපිට ස්වාභාවිකව ඒ ලැබිල තියන ඒ සම්පතා ඒක කියන්නේ රට මැද විශාල කඳු තියෙනවා ඒක නිසා අපිට ජල විදුලිය නිපදවන්න කියන එක ඉතරම් අපහසු දෙයක් නවේ ඇත්තටම ඒවා විවිධ වැරදි නිසා අපිට ඒවා සීමමිත වැල තියන ජල විදුලිය කියන එක ඒක නිසා ජලවිදුලිය කියන එක ඉතාම වැදගත්වෙනවා මොකද පරිසරයට සිදු වෙන ඒ බලපෑම ඉතාම අඩුවකිවින් ජල විදුලිය කියනෙකින් ඇත්තටම සූරයකෝෂ කියන එක දුලපුතාල සමහල්ලාට ඒ සූර්ය කෝෂ කියන එක පරිසරයට හිතකාමී කියල ඉතාන්න පුළුවන් නමුත් ඒ සූර කෝෂ කියන එක අප අතනම් හරිසර හිතකාමී කියල කියන්නේ නමුත්ඒක නිිෂ්පාධනය කන්න කොට පරිසරයට විශාල ඒ අප දවෙන නිකුත් කරනවා ඒක නිසා සූරකෝෂ කියන ඒ හැමිකටම වඩා ජල විදුදිය කියන එක ඉතාම ඒ අපිට පරිසර හිතකාමී ඒ විද්‍යතුත්පාදනය කරන්න ක්‍රමයක් වෙනවා ඒ තාමතරව අප විද්‍යතු පාධනය කරනය දූල කපුතාල ඉගෙන ගෙනැත් සමාරලාට ඒ මේ විස්තර කල්ලා තියනව ඇතටම මේ පාඩං වල හයවසර කොට සේදිත් ඇටම ඒ විද්‍යතුත්පාදනය කරන්න සුළම් බලාගාර කියන එක ගොඩක්වෙලාට එකක් පරිසරහිත කාමී කියලා තියනෙනව ඇත්තටම නමුත්තයකෙද සුළම් බාරාගාරයක් ක්‍රියත්මක වෙන කොට වටහි තියන ෙවල් සේරම රි ඉරි ඇති වෙන ගෙවල්ල බිත්තිවල ඇත්තටම ඒක ුම් බලාගාර කියන එක ඉතරම් සාර්ථකැත්තයක් නැහඇත්තටම ලංකාවේ ඒ දන්න ඇති මිනිස්සු ඒ කටවුගැහුවට ඒ සුලම් බලාගාර ඇතරම් ඇත්තටම වටේ තියන ගෙවල් වල ඇත්තටම ඉරිතරලා පුොපුරලෑයනවා ෙවල් ඇතටම ඒකට හේතු තියෙනවා ඒ වගැන හොයන් නැතුව නිකා ඒ හැදුව හම පාරි ඒ වටේ මිනිස්සුන්ට ඇත්තටම ඒළඟටඒ මිනිස්සුන්ට වනත් එහෙමයි ඒ ගවල් වලට ඒටත් හෙමයි විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එකොට මේ ජලවිදුලි බලාගාරය කියන එක මේ ජලය තියෙන ජලයෙන් අපිට ලැබෙන තව ප්‍රෝජනයක් ඇත්තටම ඒවා වැඩ දියුණු කල්ලා පාවිච් කරන පුළුවනං ඉතාමවදගත් මේ ජලවිදුලි බලාගාර කියන එක කත් ඇතටම ඊළඟට අපි ළඟ ටසරගිය ඔත්තේෙම ඔබ විසින් ඉහත තුනේ දෙක පැවරු මේේ ඉදිරිපත් කළ ජලය විධ භාවිත පහත ශේෂත්‍රීයටත්තිේ ස්තුගත කරන්න කර දක්ුළ තියෙනවා එතකොට මේ කෘෂිකර්මාන්තය වෙන්න පුළුවන් ඒවගේ විධ කර්මාන්තය එතකට ර්මාන්ත සඳහා භාවිතා කරන්න පුළුවන් ජලය ඊරඟට සනීපාරක්ෂක කටයුතු සඳහා භාවිතා කරනවා ඉරඟට ගෘහස්ත කටයුතු අපි ආහාර පිසින්න වෙන්න පුළුවන් වෙනද්දේවල් සඳහා ඒ භාවිතා කරන්න පුළුවන් ඒ ජලය කියන එක ඊරඟට ප්‍රවාහන මාධ්‍යයක් විදියට ජලය භාවිතා කරනවා ඉරඟට විනෝද්දා ස්සාධය සඳහා කිය දක්වලදි එතකොට ඉළඟට ජලකීඩා සඳහා ජලකීඩා කියන එක ඔරුපාදිනක වෙන්න පුළුවන් ඒ පීනන එක වෙන්න පුළුවන් ඒ වගේ දේවල් එතකොට ඉළඟට ජල විදුලිය නිපදවීම සඳහා කියන එක දඩක්වල තියෙන කොට දල පුතාලා මේකින් කීපයක් මතක තියාගන්න කර්මාන්ත කියලකිව හම විධ දේවල් න කොහො කර්මාන්තය වෙන්න පුළුවන් ඒ විධ දේවල් මත්ස කර්මාන්තය වෙන්න පුළුවන් විධ දේවල් සඳහාඒ ජලය කියන එක භාවිතා කරනෝ. සනි පාරක්ෂකටයතු කියයන ොට නාන්න පුළුවන් ල්ලාන්න ටොයිල් ්ේ එක කියයන කොටේවට වගේ විධ තයනු වලදී භාවිතා කරනවා එතකොට ඊරන් ගවාස්තකටයුතුකිව හම ආහර පිසින්න වෙන්න පුළුවන් එකක දේවල් පිංක ඔපේය හෝදන්න පුුවන් වෙන්න පුළුවන් ඒ වගේ දේවල් සඳහා අපි ජලය භාවිතා කරනවා ඉළඟට ප්‍රවාහන මාධ්‍යයක් විදියට කියකි ව හම බෝට්ට ඉට නැව් ආදිය ඒවගේ ගමන් කරනඒ මාධ්‍යයක් විදියට ජලය භාවිතා කරනවා. ඊළඟට විනෝදාස්වාදය කියන එකට එක එක ඒ ජලය භාවිතා කරපු ඒ සමහර වෙලාවට ඒ දුරපුතාල දැකල නැතුව ඇත සමහල්ලාට ඒ උඩ විසිකරන ඒවා වතුර ඉළඟට වතුර මල්ලේවා ඒ වගේ විවිධ දේවල් ඒ වතුර භාවිතයෙන් භාවිතා කරන අවස්ථාතියන මං කලින්කිවේ ඒ වතුර උඩ මනුසකම උඩ විසි කල්ලලා ඒ මේම කන්න ඒ වගේ දේවල් ඇත්තටම ඉළඟට ඒ වතුරමල් ඒවාගේ දේවල් ඒවත් විනෝදස්වාදය සඳහාත කොට ජලකීඩා කියන එක ජලකීඩා කිවාම පීන්නීම ඉළඟට ඩයිවින් වෙන්න පුළුවන්ක කිමිදීම ඒ වගේම ඔරු පැදීම ඒවගේ විවිධ දේවල් තියෙනවා ඊලාන්ට ජල විදුලි නිපදවීම කියන එක ජල විදුලෙන් නිපදවීම කියන එක තමයි ඊළඟ මේ අවස්ථාව එතකොට ජූලපුතාලා මේටික මතිකතියාගන්න මේ හතත් තියනෙනවා හති පහක් ව අඩුගනි තක තියාාගන්නේ එක ඉතාම වැදගත්තේ වී ඒ වගේ මේ සඳහා උදාහරණ කපයක් පොඩ්ඩක් මතික තියා ගන්න ඒ වැදගත්තේ විවාගකට වුනත් ඒ ජලය කියන එක ඒ පොයි වගේ අවස්ථාවලදී ප්‍රෝජ නවත්යන්නේ කියන එකට ඉතාම වැදගත්තේ පහක්ව අුගාන්නේ මතක තියාගන්න බලන්න එක වැදගත්තේ ඊළඟට අපි කතා කරන්නේ ජීවේ පැවැත්ම සඳහා චලය වැදගත්කම කියන කොටස ින් කොටස වෙනක ද ලපුුතාට පශ්න නො හර තිීරන හන්න පුළුවන් මේ ජලය කියන එක ඉතාම වැදගත්ත නෝ ඒස්වා භාවික සම්පතාක් ඒක අපිට ඒ භාවිතා කරන්න පුළුවන් ජලය කියනෙක ඉතාම සීමිතයි මොකද මුද ලෝකේ මුහද කියන එක වැඩිය අරියක් තියෙන්නේ ඒ වනාට ඒ ජලය කියන එක මුහුදු ජලය කියන එක ඇත්තටම අපිට බොන්න බෑ ඇත්තටම ලුණු කියන එක අපි ස්සලා ලබන අධික කියලා හතා කරා නමුත් ලෝකේ ඒ මුහුදු ජලයෙන් ජලය ලබා ගන්න රටවල් තියෙන ඇත්තටම ඒ එක්සාතතා අරබිය විරාජ මහි ඩුබයිහම හමයික ලබල ලබා ගන්න ඇත්තටම ඒ කාන්තරප හටවල් මේ අරබි රටවල් ඒ නිසා ඒවා ය ලබාගන්න අත හද ලේ මදන්න විදියට ඇතටම ඒ වගේ ජලය කියන එක නැති වුනෝතින් ස්වාභාවිකව ජලය අපිට ලැබෙන නිසා ඒකටත්ෑ වෙන මුදල ඇත්තටම ආඩුයි නාමුොත්තේවා කෘතිමාවකි වට එක වෙනත් ඒ පිරිසිදු කල්ලමුණව හරි දෙයක් ඇත්තටම ඒ ජලය ලබාගන්න වනෝතින් ඒ සඳහා ගත්ත වන ඒ වියදම ඉතාම ඉහලාය අප ඒරඟට කතා කරන්නේ ජීව පැවැත්ම සඳහා ජලේ වැදගත්කම් කියන කොටස තමයි අපි කතා කරන්නේ ජීව පැවැත්ම සඳහා ජලයේ වැදගත්කම එතකොට මේක මේ අපොට පොතේ තියෙන කොටස බැලුවොත්ෙම පොතේහ දෙක පිටුවේ තියෙනකොට මේ ජීව පැවැත්ම සඳහා ජලය වැදගත්කම් කියන කොටස අප ැලුවොත්තහෙම අධිකලෙස පාචනයේ වැලඳනු අවස්ථාවකදී ශරීරයෙන් ජාලයේ ඉවත්වීමෙන් ශරීරය විජලනේ වී මරණයට වුවද පත්වය හැකි කියළ දක්කළ තියෙනවා දැන් ගොඩා කලාවට මේ වගේ අවස්ථාව දුරපුතාලට අහන්න නැති වැදින්න පුළුවන් සමහලාට ස්සර පීවලෙම ඇඩ්ඩෙමයන ජීවනී කියලා ඒ විජලනය අවස්ථාව ජීවනී දෙන්න කියලා ඇඩ්ඩහම ඉස්සරඒ කීව්ල එහිමයන ඇත්තටම දැන් ඇත්තටම එක අඩුවල ඇත්තිමමා හිතන විදියට එතකොට මේ අධිකලෙස පාචනය වැළඳන අවස්ථාවකති කිය කිය එතකොට ඒ ශරීරයේ තියෙන ජලය එන්න එන්නම පිට වෙනවා එතකොට ශරීරයේ ජලය පිට වෙලා යනවා එතකොට ඒ ශරීරයේ ජලය නැති වෙලා එතකොට විද්ජලනය කියන තත්ත්වයට පත්වෙනවා එතකොට ශරීරයේ ජලය පිට වෙල පිට වෙලා එතකොට ශරීරයේ ජලය නැතිම ත්වයට පත්ව ො එකකට අපි වි්ජලනය කියර කියනවා එතකොට විජලනය උනහම මරණයට පත්වවෙන්නත් පුළුව නිසා ඉස්සර ටීවලහෙම ජීවනී කියලා ඒ අවස්ථාවද ජීවනී පැකටකල් ඒ පතුේ දිය කරල දෙන්න කියලා ඇඩ්ඩහෙම ස්සර දාන ඇත්තටම එතකොට ශාකයක් ජලයන මැති වීම මැලවිලයන්න පුළුවන් එතකොට මේක මේ ශාකයක් වුනත් එහෙම මනුසේ කුණත් එහෙමයි ඒ ජලය නැත්තං ඒ මැල වෙනවතකොට මනුසේ මැලව වෙනවාවයි කිය කියන්න මනුසේට මනුසට කියන්නේ විද්ජලනය වෙනවා කියලා කොට ඒ ශාකයක් කුණහාම එක ජලය නැත්තා එක මැල විලයනෝ එක දල කතාලා දකින්නදයක් දැක ඇතිදයක් වෙන්න පුළුවන්ඒ ඒ වත්තුර දම නැත්ත සාකය මැල විලනවා එතකොට ඒ වගේ එතකොට මනුස්සෙක්ුනෝති අපි ඒට අපි මනුසේ කුුණෝති න්න මැල විලයනව කියලා අපි කියන්නේ විද්ජලනය වෙනවා කියලා එතකොට දිගටම ජලය නොලැබීගියොත් සාාකය මිය යනවා එතකොට සාාකයාකට ඒ දිගටම ජලය නැති ව නොති එතකොට මිය යන්නවා ශාක්‍ය කියන එක මේ අනුව ජීවින්ට සය ජීවිතය පවත්වගි නෑම සඳහා ජලය මූලික සාධක අ බාව වැටහෙනවා රක්ටකොට දුලපුතාලා ඒ සාාක සා සාාකයක් වුණ හම එකක වත්තුන ැති වන හාම එක මැලැවිල යන ඒත් පස්සේ තව අපහු අතුර දැමෙන නැත්ත ඒ ඒ ශාකෙ මිය නව කියන එක දුරපුතාලට සමයරට දකින්න පුළුවන් දේවල් ඒක ඇතකොට ඒ සාාක කියන්නේෙ ජීවිීන් කෙන කොටසර කිය දුරපුතාල කලින් ඉගෙන ගෙන තියෙනවා ඇතකොට ජීවින් කියන මනුස්්‍යයක්ත් එක මේ ශාකය සත්තුයි ජීවිීන්ට ඒ ජලය කියන එක ඉතාම වැදගත්වෙනවා ඒක ජලය කියන එක නැතුව ජල නැතුව ජීවිීන්ට පැවැත්මක් නැහැ කියන එක එක ඉතාම වැදගත්වෙනවා ජලය ජීවී පැවැත්මට දායක වන ආකාරකිහිපයක් පහත සටහනේ දැක්වනෝ කියර දක්කොල තිද කොට මේ ජලය කියන එක ජීවිීගි පැවැත්මට මොන ආකාරයට දායක වෙන්න කියන එක මේකදී මේ දක්වොල තියනෙ අප ඒක බැලුවොත්යෙම තින උඩ දම් පටාන්ගෙන අප උුල්ලෝසු කාරගන්න පැත්තට කතා කරියනකොට ජීවිීන්ට ජීවය පවත්තා ගැනීමට ජලයේ වැදගත්තු ව ආකාර කකිහිපයක්තකොට ජීවිීන්ට ජීව ජීව පවත්ත ගන්න ජලය පොහොමදඒ වැදගත්තෙන කියනෙක තමයි අපි කතා කරන්න එතකොට එතකොට පලවෙනි උදා ආකාරය දක්කුල තියෙන්නේ ජීවිදේහවල පෝෂික පට රි වහනය කියන එක එතකොට අපි ආහාර ගන්නවා ආහාර අරගත්තා හම ඒ ආහාරවලින් ලැබෙන පෝෂණය එතකොට ඒක ගමන් කරන්න එතකොට ජලය කියන එක ඉතාම වැදගත්වෙන අපි ආහාරගත්තා හම ඒ ආහාරවලින් ඒ ශරීරයට ඒ පෝෂණය ලබාගෙන ඒ පෝෂණය ඒ ප්‍රවාහණය කරන්න එතකොට ඒක ජලය කියන එක ඉතාම වැදගත්වයෙන ඊළඟට ශාකවල කනි ජලාවන උරා ගැනීමට එතකොට එතකොට කනි ජලාවන එතකොට ඒ ජලීකානි ජලාවන ඒවා දිය වෙනවයිද කොට අපි කාලින් අවස්සාවෙද ඒ කානිජකයෙන් ඒ ලාවන කියන ඒවා ඒවා ඒ ජලය හොඳින් වෙනවා කියන එක අපි කතා කරා එතකොට ඒ ජලයේ දියවෙච්ච ලාම ඒකින් අපිට ඒ ජලය කියන්නේ එකත් එක් ශාකවලට පුළුවන් මේ කනිජලාවන ඒවත් උරාගන්න පුළුවන්. ඊරඟට සාාක රුජත තැබීමට කියල් දක්වල තියෙනදොට ශාක රජුව තැබීමට ඒ ජලය කියන එක ඉතාම වැදගත්වෙනව කියලතු තමයි දක්වොල තියෙන්නේ එතකොට ඒ ජාලයන තුනාම ශාකය ඒබේලිලා පහත් වෙලා වැටන ොතත්තයට පත්තෙන ඇතටම ශාකය රජුව තබාගරන්න ජලය අවශ්‍යය කියන එක දක්වල තියන්නේ. ඉළඟට ශාක තුළ ආහාර නිපදවීමට ශාක තුළ ආහාර නිපදවීමට කියන ශාක කියන එක ඒ සුර්යාලෝකයයි කාබෙන්ඩක් සයිටයි ජලය කියන ජලවාශපහයිවා භාවිතා කල්ලා ආහාර නිෂ්පාදනය කරන්නේ අපකට කියනවා ප්‍රභා සංස්ලේෂණය කියලා. අපියකට කියනවා ප්‍රබා සංන්සිලේෂණය කියලා ඒක්්‍රියාවලියට මේ ජලය කියන එක ඉතාම වැදගත්වෙනවා ඊළඟට ජීවීදේ හ සිල්ල තබා ගැනීමට කියන එක ඉළඟට තියෙන්නේ එතකොට ජීවිදේ සිසිල්ල තබා ගන්න ජලය කියන එක ඉතාම් වැැදගත්වෙනවා දූලකු තා ඉහලටයනකොට ජලය ඒතා ඒ ජලය කියන එක ඉතරම් පහසුවේෙන් උ්නඒ උෂ්නත් ඉහළ නංවන්න බැහැ කියන එක ඉගෙන ගන්න ඇත්තටම උ්නත්තේ සෙන්ටිවේ්ි එකක් ඒ සල්සිිය සංික එකක් අප ඉහල නංවන්න ජලය කියන එක ඉතරම් පහසු නැහැත්තටම ඒක දලපුතාලා ගෙන ගන්න ඉස්සර හටයන කොටතකොට ඒ ඒක නිසා මිනිස්සුන් විශරීරය සිසිල් කරන්න එතකොට ජලය කියන එක ඉතාම වැදගත්ය නව වාහනයක් වුණක් එහෙමයිඒ සිසිල්ලන පද්ධතියට ජලය කියන එක භාවිතා කරන්න ඒකයි එතකොට ඒ ඒ තාපය උරාගන්න පුළුවක් ොඩක් එතුකොට ජලය කියනකට ඒක ඉතාම වැදගත්තයනෙන එත කොට ජලය උෂ්ණත්වය එතරම් පහසුවෙන් ඉහරනගින්නේ නැහැක්තටම ඒ ඒක නිසා තමයි ඒ මොනෝ හරි ගින්නක්කා වගේ අවස්ථාවකදී ඒ ජලය කියන එක ගිනි නිවන්න භාවිතා කරන්න එතකොට ඒ පද්ධතිය ඒ උෂ්නත්වය ජලය උරාගෙන ඒ පද්ධතිය සිල් කිරීමක් සිද්ධ කරනවා ඒක නිසා තමයි ඒ ජලය කියන එක භාවිතා කරන්නේ ඒ ගිනි නිවන් ආදයට ගිනිනි වන කිව්වට ප්‍රසායනික ගින්නක් අපගේදේකදි කාරන්ටික ලේවෙච්ච ගින්නකද වගේ ජලය භාවිතා කරන්න හසාමාන්‍ය සාමාන්‍යේ බජලය භාවිතා කරන්න හැකොහොතම එතකොට මොකද ඒ ඉතාම භයානකයි කාරන්ට ලිවේ අවස්ථාවකදී ඒ ඇතිවන ගින්නකදී ජලය භාවිතා කරවතින් එතකොට ඉතාම අවධාරනම් තත්යක කට පත්වනෝ ්‍රසායනික දාවය වනත් එහෙමයි රසාානික දය වලින් ගිමි ගන්න දේකට ජලය දැම්ම හම ගින්න තවත් පැතිරෙනව ඇත්තටම එක සාමානය කරන්න නැති දෙයක් ඇත්තටම එකතාම ආවධානම්මොකද ඒ වගේ ගින්නකදී කාබයි එතකොට ඒ කාබන්ක්යි බන් නිපද වන ඒ රසානික ද්‍රාව්ිය ඒඒ ගින්න ඒ හට ගන්න තැන්ට දාල තමයි එතකොට කාබඩ්ඩක්සයි් ගින්න කියන එකක් නිවන්න පුළුවන් එතකොට ආකාර කීපයක්ත් තියෙන ඇතටම එකක් කාබන්ඩක්සයිට් දහනය වන්න ආවශ්‍ය ඔක්සිජන් කිය එක නැති කරන එක අනිත් උෂ්නත්වය කියන එක නැති කරන එක. එතකොට පුෂ්නත්තය නති කරන්න පුළුව ජලය කියන එක භාවිතා කරහම. නමුත් ඒ මාකාලින් කිව්ෝ වගේ ජලය භාවිතා කරන්න බෑ හැම අවස්ථාවක දිම විදත් කාන්දුවක් නම් ජලය කියන එක භාවිතා කරන්න බෑ එතකොට විදත් කාන්දුවක් නම් ජලය භාවිතා කරන හම එකත් තාම අවදානම් ඒවාගේම ප්‍රසායනික දෞව්‍යයක් ඉිනිගන්න කොට වුණත් ජලය භාවිතා කරන්න බෑකත් ඉතාම අවවාදානම්ම කොද ජයේ මත පාවෙන්න පුළුවන් තෙල්ගේ දෙයක් වුණාත් ඒක ගින්න පැතිරෙන්න්න ප්‍රදාන හේතුවක් වෙනවා එතකොට ඒ වගේ අවස්ථාවක දි කලින් කිව්ෝ වගේ ඒ ගින්නට රසානික ද්‍රවවිදාලා එතකොට ඒකින් හාබන් ඩක්සයි් පිට කර අවස්ථාවක් කදනව එතකොට හාබන් ක්සයිට් කියන එක ඒ ගින්න කටගන්න අවශ්‍ය ඒ ඔක්සිජන් කියන එක නැති කරන්නවා එතකොට ඒ දහනය වෙන්න අවශ්‍ය සාධක වලින් ඔක්සිජන් දහනය වෙන්න අවශ්‍යවාතය කියන එක නැති කරම ගින්න නවෙනවා ජලය කියනකින් කරන්නේ ඒ ජලය තියෙන ඒ තාපෙ දරා ගන්න පුළුවන් හැකියාව හින්දා එතකොට පද්ධතියේ උෂ්ණත්වය අඩු කිරීමක් කරන්නේ ඒක නිසා ඒ ගින්න නිවෙන අවස්ථාවත්තමයි ඒ ජලය කියන එකත කොට ඒකට මං ඒ දෙක කිව් ඇත්තටම මේ දෙයක් සිසිල්ලව තබාගන්න ජලය උපකාරී වෙනවා කියනෙ එක දලපුදාලට තේරුම් ගන්න ඒ ජලය කියන එක ඒ පද්ධතිය උෂනත්වය අඩු කිරීමට සමත්වයෙනවා එක මතක තියාගන්න ඊලාඟට ජලජ ජීවීන්ට ජීවත්වීමේ මාධ්‍යයක් ලෙස ජලජ ජීවින් කියර කියන්නේ මත් සය වෙන්න පුළුවන් ඒ ඩොල්ට පිල්ලා ඔය වගේ ඒ ශි වෙන කොඩස්සවෙන්න පුළුවන් එමනැත්තන් කැස් බෑෝ වෙන්න වගේ දේවල්වෙන්න පුළුවන් ඊට අමතරව. ලජ පැලෑටි තියෙනවල්ලා අංකාව ඇත්තටම ොඩක් ආහරටිගන්න හැත්තටමඒ හුදු පැෑටි කියනක ඇතටම නමුත් පිටවල්වල මුහු පැෑටිකයනකට හොඳ ඉල්මක් තියෙන ඇතටම ඒ මුහු පැලෑටික කියනකට හොඳ ඉල්ු මත්තියෙනවා ොඳ පෝෂ ුණයක් තියෙන පොටස් ඇතටම හුදු පැලෑටි කියන එක ඒවත්තසකොට මේ ජලසත ජීවින්ට කියකට අයිති වෙන ඇත්තටම ඊට අමතරව සතුන්ගේ ආහාර ජීරණයට සතුන්ගේ ආහාර ජීරණයට ඒ තුගේ ආහාර ජීර්ණයට ජලය කියන එක අවශ්‍ය වෙන එතකොට ීර නිසා එතකොට ඒ ආහාර වලින් ඒ අවශ්‍ය පෝෂ ගුණිය උරාගන්න පුළුවන් එතකොට ජ නිසා එතකොට ඉලාට බහිස්ත්‍රාවී මාධ්‍යයක් ලෙස එතකොට ශරීරයේ තියන අපද ශරීරයේ තියන අප ද්‍රව්‍ය පිට කරන්න ජලය කියන එක ඉතාම වැදගත්වෙනෝ මොකද ඒ ශරීරයේ අප ද්‍රව්්‍ය තැම් පත් වූ නහාම ශරීරය ස අපේ ශරීරය ඒ විසකාරක ඒ මිපද වෙනවා ඒවා පිට කරන්න ජලය කියන එක මාධ්‍යයක් විජයට භාවිතා කරනවයි ඉතාම් වැදගත්වෙනවා ඒ දලපුතාල වුණත් වතුර බිහිලා ඒ ශරීරේතියන අප ද්‍රව්‍ය පිට කරන්න ඕනේ ඒක ඉතාම වැදගත්වෙනෝ මොකද වක්කු ගඩුවල ගල් හැවිදිට ැ හැදනව කියලා කියන්නේ ඒවක් ගඩුවල ැම්පත්වන්න පුළුවන් ඒ ශරීරීතියන අප ද්‍රාව්‍ය ඒවාගේ අවස්ථාවලදි මොකද වක්කු ගඩු තමයි ශරීරේතියන එල් ඒ පෙරලා එකතින අපය අප ද්‍රව්‍ය මව කරන්නේ පිල්ට කරන්න එතකොට ඒක නිසා ඒවා ගඩුවේවයි තැන්පත්වෙන්න පුළුවන් එක නිසා දූල පුතාලා වත්තුර පුළුවන්තරම් බීලා ඒකඒ ශරීරෙන් ඉවත් කරන්න ඕන ඒ අනවශ්‍ය දේවල් එක ඉතාම වැදගත් ෙනො ඒ මිනිස්රුන්ගේ ඕනම දෙයක් එහෙමයි දූල පුතාල ඒ යන්තයක් වනත් එහෙමයි ඒවා ඒ වැඩ කරනකොට ඒකින් යන්ත්‍රයක් බැල්වොත්තේම ඒක යන්ත්‍රයා වානයක්කඋනත්ේ එෙම එක වැඩරන්න කොට කාබඩක්සයිඩ් පිට වෙනවා ඒ වගේ අප ද්‍රෞව්‍ය කියන එක ඕන මදයකින් එතකොට මිනිස් ශරයුත් පිට වෙනවා ඒරෙන් පිට වෙන අප ද්‍රව්‍ය කියන එක හොඳන් ඉවත් කරන්න මේ ජලය කියන එක ඉතාම වැදගත් වෙන එතකොට අපි ජලය බීල්බීලා එතකොට ඒකින් අපේ ශරීරේ තියන ඒ අප ද්‍රව්‍ය ඉවත් කරන්න පහස වෙනෝ අපි ඒ යට අවශ්‍ය ප්‍රමාණයට ඒ ජලය පානය කරහම ඒ ඉතාම වැදගත්වෙනෝ ඒ වගේම දර කපුතාල උදේ ඒ නැකිට වෙලාව ඒවාගේම නින්දට යන කොඩා ඒ ජලය පානය කරන ොනනා ඇත්තටම ඉතාම වැදගත්වෙනවා ඇත්තටම නින්දට යන කොට විශේෂයෙන්ම ඒ උද නැකිට හමතේම ඇතටම නිින්දට යනකොට ජලය පානය කරහම ඒ ශරීරයේ තියන ඒ අප ද්‍රව්‍ය හොඳින් ඒ ඉවත් කරන්න එක ඉතාම වැදගත්වෙනවා ඇතටම හොඳ නිීරෝග මත් ජීවිතයකට ඇත්තටම ඒ ජලය කියන එක මින්දටයන්නේසල්ලා ජල විීදුරුවක් වගේ පානය කරනව කියන එක ඉතාම වැද ගත්ते න එතකොට මේ අවස්ථාවදි අපි මේ जीීවී පැවැත්මට ජල දායක වන ආකාරය තමයි අපි කතා කරේ එතකොට දල තාල මේ කොටස් කියවල්ලා ංහම නිතනම කියන දත්තමයි දෙපාරක් විට අනිවාරයම ශබ්දනගල කියවන්න එක ඉතාම වැදගත්වයෙනවා මොකද ඒ අපේ අපිට ඒ ඇස්කන් නාසකි ඇ වනාත් මයි කන් දෙක වුනාත්්‍ය එහෙමයි කට වුනාත්ත හෙමයි එතකොට ඒවා ඒ හැමනිින්ද්‍රයක්ම අපි එොමු කරහම අපිට මතක තියාගන්න හැකියාව ඉතාම වැඩී ඇත්තටම මං සමාර්ලාට කිය ඇති ඇත්තටම දුල පුදාලා කෙලිනාටය බැලුහාම ඒ හැම දෙයක් සම දූලපුතාලට මතක හිටිනව ඇත්තටම ඒක තේරු මඇත්තටම ඒ දූල පුතාලට සහල්ලට අමල තාතල කියනවා අප දරුවටිගෙන ගන්න බෑවුණට ටීවි කියන කතාවලන්න හොඳර මතක එකෙ ඇතටම ඒගෙන ගන්න බැරිවෙන්න විදක් න ඇතට මේ වගේ දරුවවිට ඇතටම ඒට හේතුව අධ්‍යාපනයට ඒ මූලිකත්වය දෙන්න නැතික ඇත්තටම. අපි හොන්ඳින් ඒ හිත එලස් කරගෙන අපි ඒ පොත්ත කියවනෝනං. අප කටින් සබද්ද නගල කියවන ඕනං ඇස් දෙකින් හොඳදට ඒ පොතේ තියනදේ බාලනඕනා කන්දිකින් කියවනදී අහනෝනා ඇත්තටම මත්ක තියාගන්න ඉතාම පහසුව ඇත්තටම ඒක තමයි ටීව එකකද අපි ඇත්තටම ඒ හැම දෙයක්ම අමත කල්ලා ටීව එකට අපි අවධානයොම් වෙනහිදු තමයි ඒටීවිහකද ඇත්තටම ඒ ජනද අපිට මතක හිටීනේ ඇත්තටම ඒක දලපුතාලා පොඩ්ඩක් ඒ අධ්‍යාපනය වෙනුවෙන් ඇත්තටම ඒ අවධානම ඇත්තට ඒ හොඳ අවධානම අවධානය යොමු කල්ලා ඒ පොත පත කියවන්නේ ගිතාම වැදගත්වෙන ඇත්තටම අපි ඊළම් කොටසර ගියොත් එහෙම ජලේ සීමිත සම්පතක් කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා හතලිස්තුන් වෙන පිටුවේ ජලේ සීමිත සම්පතක් කියන කොටස අපි ඊළඟට කතා කරන්න බලාපොරත්තු වෙනවා ස්වබාදහමෙන් අපට දායාද කළ ප්‍රයෝජනවදද බොහෝ ඇත කියල දක්වල තියනවා එතකොට අපිට ස්වබාදාහමෙන් දායාද කරපු ප්‍රයෝජනවත් දේවල් බොහෝ තියෙනවා ඒව ස්වාභාවික සම්පත් වශයෙන් හඳුන්වනවා එතකොට ස්වාභාවික සම්පත් අපිට බොහෝ දේවල් ලැබිල තියෙනව ඇතටම ඒ අතර ජලයට හිමි වන්නේ විශේෂි ස්ථානයක් එතකොට ජලය කියන එකට ඒින් විශේෂ ස්ථානයක් හිමියන කියනක දක්වල තින ොකොද ජලය නැතුූ ජීවින්ට පැවැත්මක් නැති නිසා තමයි එක වෙන්න ඇතටම. ඒත් ජලය සීමිත ස්වාභාවික සම්පතක් කියර දක්වල තියෙනකොට ජලය කියන එක සීමිත ස්වාභාවික සම්පතක් ඒට හේතුවෙන්නේ ජලප්‍රභව බොහෝමයක් ප්‍රජුවම බෝජනය කළන හැකි ආකාරයට පැවත්මකර ක කොට ජලය ගොඩක් තිය නව පපෘතුවයේ පෘතුවියේ මේ දක්වල තිරීම පෘතිවේ පුෂ්ටේන් සියට හැත්තකට වඩා ජලයෙන් වැසි ද කිය ලත කොට පෘතුවී පුෂ්ටේ තකො සියට හැත්ත කන වැඩිය ජලයෙන් වැහිල්ලතුනාට ඒක පාවිච්චි කරන්න පුළුවන් ජල ප්‍රමාණය ඉතාම සීමිතයි මේක මේ දක් කල තියෙන ඉම් ප්‍රයෝජනයටගත්තහැ ජලය ඇත්ත සීට දශම එකක් වැනි සුල් ප්‍රමාණයක් එ කොට හැත්තවක් පොල ජලයතිවුණට ඒකම් භාවිතයට ගන්න පුළුවන් ජල ප්‍රමාණය සීයට දර්ශම බින්දුුව එකක් එතකොට දර්ශම එකක් වත් නෑස් දර්ශම බිදුුව එකක් කියන එක එතකොට තමයි ප්‍රයෝජනට ගන්න පුළුවන් ඉතාම සුළු ජල ප්‍රමාණයක් තමයි ප්‍රයෝජට ගන්න පුළුවන් එතකොට ඒ ජලය කියන එක අපි ඒ අපි ජලය කියන එක භාවිතා කරකොට ඒ අරපරිිමැස්මෙන් භාවිතා කරන එක ඉතාම වැදගත්වෙනවා මොකද ඒ ඊළඟ පරම්පරාවට හැම සම්පතාම ස්වාභාවික සම්පත් ඒක යුතුරු කල්ල යනක ඒ දැම් පරම්පරාවේ යුත්තුකමක් වෙනවා දූල පුතාල වනත් ඒවා ඒ පරිසරය කියන එකත්ය හෙමයි හැම දෙයක්ම ඒ අතීතිය ඒ වැඩිහිටියෝ ඒ ඉතුරු කල්ල ගියපු දේවල් ඒක නිසා ඊළඟ පරම්පරාවටත් ඒවා ඒ භාවිතා කරන්න පුළුවන් වෙන්න ඉතුරු කල්ල හැන හැම දෙනාගේ යුතුකොමක් වෙනවා. ඒක විද්‍යාවගන ගත්ත ඒ විසූල පුතාරාගේ විශේෂයම ඒමයි ඒ අධ්‍යාපනය ලැබවා නැද්ද කියන එක අදාළ නැහැත්තටම ඒක යුතුකම් කියන එක ඒ අනිවාරයම ඒ කරන්න වෙනවා ඊළඟ පරම්පරාව වෙනුවෙන් ඒ ඉතාම වැද ගත්තයක් ඇත්තටම ජලය කියන එක අපිට ජලය කියන එක එන්න එන්නම නැතිවේගෙන යනවා දවසක කාන්තාරයක් වුණ හම තමයි ජලය කියන එක වැදගත්කම ල ඇත්තටම තේරෙන්නේ ඒක නිසා මෙ ජලය කියන එක අපි අර පිරිමැස්මෙන් ඇතටම භාවිතා කරන්න ඕනඒ විශේෂයෙන්ම අපි අවධානය කළ යුතු දෙයක් ඇත්තතම එතකොට මේකෙද ජලය කියන එක ස්වාබාල්ක සම්පදක් කියනෙක් හොඳින් මතක තියාගන්න ඒක දලපුතාලා මුද්ද වටේ මුහද තියනවා ලක හැමතැනම ඒ මුහදදු තියනවා ඒක නිසා ජයතිය කියලා හිතන්න පුළුවන්න්න මුදේක . ඒ ජලය කියන එක සයට දශමක් බිඳුව එකක් විතර ඉතාම සුළු ප්‍රමාණයක් තමයි භාවිතා කරන්න පුළුවන් කියන එක ඒ හොඳින් මතක තියාගන්න එක ඉතාම වැදගත්ව වෙන ඒවගේම පෘතිව පුෂ්ටේන්සියට හැත්ත ඇවකට වැඩිය ජලය ය කියෙන එකත් එක මතක තියාගන්න ඒඒ දෙක ඉතාම වැදගත්වෙනවා ජලය කියන එක මේකද මේ ජලය කියන අවස්ථ පවතින අවස්ථාමයක දක්වල තියෙන වැත්තටම සාගර හා මුහුදු ජලය කියන විදියටට ඒ ද්‍රවා අවස්ථාව ති ජලය ළඟට ගන අවස්ථාව ජලය කියන එක මේ කැටිගැහිලා අලාන්තික් සාල් ඒ අලාන්තික ඊළඟට ආර්ටික් කියන ඒ ද්‍රැවාසන්නේ ඒව ගණ විදියට අයිස් විදියට තැන්පත්තල තියෙන අවස්ථාවල් ඉලාන්ට ප්‍රෝජනට ගන්න පුළුවන් විදියට පොළොුවේ යට තියෙන. ඉලාන් ගංග ආදී තියන ජලය ගැන තමයි මේදක් කල තියන්නේ. ඊළඟ අපි බාපහ බැල්වොත්තම ජලය සීමත සම්පත්තාක් වුවද. අප බොහෝ විට එය පරිහරණය කරනුවේ නොසැල කිරි මත් ලෙස කර දක් කල තියෙනනවා අප විසින් දිනකට කුහමන ජල ප්‍රමාණයක් අප තේ හරිේ දැයි විම සි මතතුරොත් ඔබටඒ වැටේ නො කෙරදක් කොල තියෙන කොට අපිට ඒ අසීමමිත කියන එක ඒ ගැන අසීමිතව අපිට ලැබෙන කොට අපිහිතනව ඒ අසීමිත සම්පතක් කියල ඇත්තටම ලංකා විදූලකු තාලඉන්න කොට එදකොට ඒ ජලය කියන එකින් ඇත්තටම ඒ දමහන්දු කනින් ඇතරම උඩ පලා උත්තුර පලාාත්වෙනකොට ඇත්තරම ජලය කියනක ඇතරම නැති අවස්ථා ඇත්තටම බොහම තියෙනව ඇතටම ඒක නිසා ජය කියනක ද ත් ොඩක් ලලාට ඒ පලාත්තුලට තරෙන ඇතරම නලාලද පුලවෙන පුලුව උතුර පලාාත්ට වෙන පුළුවන් ඒ ප ඒවඩ අයට ඇතරමික තේරෙන වනමුත් අනිත් පලාත්වලට ජලය කියනෙක අසීමමිතව ලැබෙනයි කියලා ඇතරම හිතන්න පුළුවන් ොකොද ඒ ජලය කියනකින් එතරම් යක් ඇත්තටම තේර නහැත්තටම එක නිසා මේ ජලය කියනෙ ඒ අපිට සීමමිත සම්පතාක් ඒ එක නිසා අපි අසීමමිතව ලබෙන වැ කියෙන හිතරන්න පුළුවන් සමහහා අවස්ථාවල දිනාමුත්ඒ එක සීමිත සම්පතාක් ඒ නිසා අපි ඒ ගැන එක ආර අරපි මැස්මෙන්න් භාගිතා කරන්න පුරදුුවෙන්න්න ඕන ඒ අපේත නිින්දාං ඊළඟ දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා.